අයිබෝවන් අයිටින් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත රට කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය යලි ගොඩනැගී ඇති බව අකමැති පවසයි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අකණ්ඩව කැලණියේ වෙඩි තැබීම ගැන පුළුල් පරීක්ෂණ සංහිඳියාවට හානි කර සිද්ධි පාසල් පෙළපොත්වල ඇද්දැයි සෙවීමට කමිටුවක් පාස්කු ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර විශ්වාසය යලි ගොඩනැගීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ආරක්ෂාව සහ ආර්ථිකයේ ස්ථාවර බව මේවන විටත් ගොඩනගා තිබෙනවා සංචාරක කර්මාන්තය නැවත නගා සිටීමේ අභියෝගයේද ජය ගැනීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පානදුර ආතර් වීදියේ නාගරික උද්‍යානය හා දුම්රියපොළ චතුරස්‍රය ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා පානතුරු නගරයේ බස්නාහිර පළාත් මහා නගර සැලසුමට අනුව සුවිශේෂී වාණිජ හා නාගරික කලාපයක් වෙනවා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුකිත පුරවර සංවර්ධන වැඩසටහනට අනුව පානතුරු නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මකයි මීට සමගාමීවයි පානතුරු ගාලවත්ත ආතර්වේදී නාගරික උද්‍යානය හා දුම්රියපොළ චතුරස්‍රයේ ජනතා අයිතිටපත් කෙරුණේ පානතුරු නගරයේ ඓතිහාසික බව සුරකිමින් මෙම උද්‍යානය නිර්මාණය කිරීම විශේෂත්වයක් මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 92ක් පානතුර දුම්රියපොළ දක්වා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි ආරක්ෂිත මාර්ගයක්ද මීට සමගාමීව ඉදිකිරුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උද්‍යානය විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළා මෙරට කොස් මාමා ලෙස ප්‍රචලිත ආතර්වේ දේස් මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා මේ පානතුර මේ ව්‍යාකෘතිය විවෘත කරන්න සිටියේ අප්‍රේල් 22 වෙනිදා අප්‍රේල් 21 වෙනිදා මේක වෙනස් වුණා මේ බෝම්බ පිපිරීමෙන් අපිට අනාගතය ගැන තිබුණ බලාපොරොත්තු නැති වුණා ගිය අවුරුදු එකහමාරදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා මාස දෙකක් යන්ට ඉස්සෙල්ලා මට ඇමරිකාවේ FBI එකෙන් කිව්වා අපි පුදුම වෙනවා රටකට මාස 6ක් අවුරුද්දක් යනවා මේක හොයාගන්න ඉංගලන්තෙන් පුදුම වුණා ඕස්ට්‍රේලියාවෙන් කිව්වා මේ අහන ඒ වගේම අපේ බයක් තිබුණා මේ රටේ ආර්ථිකය වැටෙනවා සම්පූර්ණයෙන් ආපහු ආණ්ඩුව ගේන්න මුදල් ඕන වුණා මුදල් හොයාගත්තා ඒ වගේම අපේ මෙතෙක්කල් අපිට විදේශ ආයතනවල ආණ්ඩුවල විශ්වාසය තිබුණේ නිසා 2015 14න් පස්සේ අපිට අපේ ණය ගෙවන්නවත් ණය හොයාගන්න පුළුවන් වුණා අපි ඒවා හොයාගත්තා ඒකයි පළවෙනි අවුරුද්දේ අපිට බැන්නේ මොකද්ද කරේ කියලා ඇහුවේ යලි ස්ථාවරභාවයක් ඇති කරගත්තා මහා බැංකුව ලෝක වෙළඳ පොළට ගිහින් ඩොලර් බිලියන් 2000ක් ලබා ගන්නටයි ඉස්සෙල්ලා සැලසුම් තිබුණේ එතනදි විශාල විවාදයක් වුණා සමහර ව්‍යාපාරික පුද්ගලිකාංශයේ අපේ අයකව යන්න එපා මේක ගියොත් මේ මුදල් හම්බෙන්නේ ආපහු කඩාවැටීමක් සිදු වෙනවා කියලා මහා බැංකුවේ අධිපතිතුමාගෙන් අයගේ අහනකොට ඕනේ අපිට ගිහින් අපි කොහොම හරි මිලියන් 2000ක් කොහොම හරි හොයාගන්නවා කියලා එයා ඊට වඩා බලාපොරොත්තුවක් මහා බැංකුවටවත් තිබුණේ නැහැ ඊයේ වෙළඳ පොළට ගියා අපි ඉල්ලුවා මුදල් බැඳුම් කර ඩොලර් මිලියන 2000ක් අපිට ඩොලර් මිලියන 6000ක් හම්බුණා 6000ම ගත්තේ නෑ අපි ඕනේ 2000ක් ගත්තේ අද ජාත්‍යන්තර විශ්වාසයත් දැලිත් අපිට තියෙනවා මේ බෝම්බෙන් පස්සේ අපේ ආරක්ෂක හමුදා ක්‍රියා කළා තියෙනවා ඒ විශ්වාසෙ මීට ඉස්සෙල්ලවත් අපිට ඩොලර් මිලියන 6000ක් තුන්ගුණයක් හම්බුනේ නැහැ පහර වැදුනේ සංචාරක ව්‍යාපාර දැන් අපි බලන්නේ පුළුවන්ද කියලා සංචාරකෝ ඇසල පෙරහැර වෙනකොට මෙහාට ගෙන්න පෙරහැර වල හොඳට තියන්න ආරක්ෂා ඇතුව මොකද අපේ අරමුණ දෙසැම්බර් මාස වෙනකොට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් දැන් ඇති කරන්න අපේ අලුත් වැඩසටහන් ගණනාවක් තියෙනවා මාස 3ක් 4ක් යන්න ඉස්සෙල්ලා සංචාරකයෝ ආපහු මේ රටට ගේන්ට ක්‍රියාකරන්ටයි අයි බලාපොරොත්තු වෙන්නේ එනම් ආරක්ෂාව ගැන ආර්ථිකය ගැන විශ්වාස ඇති කරලා තියෙනවා දැන් සංචාරකයේ විශ්වාස ඇති කරන්න එක තුන්වෙනි අභියෝගයේ හැටියට අපි මූණ දීලා ඒකත් සාර්ථකව ජය ගන්නවා හැටියට කඩුවෙලින් කොළඹ දුවන දුම්රිය මාර්ගය ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය ජපන් රජයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ලබන තුන්වෙනිදා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මේ රටේ සංවර්ධනය ඉදිරියට යන්න තියෙන ලොකුම බාධාවක් මේ මාර්ග තදබදය ඒ වගේම අපගේ ප්‍රවාහනයේ තිබෙන ගැටලු අපේ අධිවේගී මාර්ග හැදුවත් පාරවල් පළල් කළත් කාපට් කළත් පොදු ප්‍රවාහනය නම් වන්නේ නැතුව මේක දියුණු කරන්න බෑ ඉන්න හිතන රටක් බවට මේ රට අපි පත් කරගමු කියලා ඔබ හැමදෙනාගේම ඉල්ලා සිටිමින් අමාත්‍ය පාටලී චම්පික රණවක කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරණ මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ගැටුම් ඇති නොවීමට හේතු වූයේ රජයේ සංහිඳියා වැඩපිළිවෙල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමේ හා සංහිඳියාව පිළිබඳ ප්‍රජා නායකයන් දැනුවත් කිරීමේ අවසන් අදියර වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික සාම මණ්ඩලයයි උත්සවය සංවිධාන කළේ ස්වාධීන හානිපූර්ණ කාර්යාලයක් හරහා පාස්කු ප්‍රහාරයට මුහුණ දුන් ජනතාවට වන්දි ලබා දීම පිළිබඳ ඉදිරියටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. තුවාල ලැබූ පුද්ගලයන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා සම්පූර්ණ වියදම රජය දැරීමට සූදානම් බවද ප්‍රකාශ කළා. සර්ව ආගමික මණ්ඩලයක් ඇති කරමින් රටේ ආගමික ගැටලු සාකච්ඡා කිරීමට අප ක්‍රියා කළ යුතු වෙනවා. ඒ සඳහා ආගමික නායකවරුන් උපදෙස් ලබා දෙන්නේ නම් සර්ව ආගමික මණ්ඩලයක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මම හිතන්නේ මේ සංහිඳියාව සාර්ථකයි. මේ සංහිඳියාව අසාර්ථක නම් අප්‍රේල් 22 වෙනිදා මේ රටේ ලේවැක් ගිරීමක් තියෙනවා. ඒක සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්තවාදීන් නෙමෙයි මෙතෙක්කල් ඔබ ජයගෙන තියෙන්නේ. ඒත් මෙතනින් විතරක් අපිට සෑයීමකට පත් වෙන්න බෑ. ඊටු ටිකත් අපි සාකච්ඡා කර කර අපි ඉදිරියට යන්න ඕනේ. පළමුවෙන්ම තියෙන රටේ ආරක්ෂාව ඇති කරන්න. ඒකෙන් ඈත් වෙන්න බෑ. දැන්ට මේ කල්ලියට අයිති ජීවතුන් අතර ඉන්න හැම එක්කෙනාම ආණ්ඩුවේ බාරේ ඉන්නේ. ඒත් ප්‍රශ්න කරගෙන යනවා. කවුද වෙනත් සම්බන්ධකම් තිබුණේ? කවුද ඒව අදහස් අරන්? ඒකට විශේෂයෙන්ම තොරතුරු දුන්න මුස්ලිම් ජනතාව මතක් කරන්න. ඒ වගේම ප්‍රශ්නයක් අහනවා ඇයි මිනුවන්ගොඩට ගිනි තිබ්බේ අය අල්ලගෙන නැති කියලා. ඒ කණ්ඩායමක් අරගෙන සාක්ෂි තියෙන විදිහට දැන් නඩු දාගෙන යන. නීතිය හරියට ක්‍රියා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ආරක්ෂාවට නම් පීවරගෙන තියෙනවා. ඉතින් මේක නෙමෙයි දැන් කෑ ගහන්නේ. මොකද එමරිකන් කාර්යෝ මෙහෙන්නේ කියලා. එක පැත්තකින් ISIS එක නැති කරන්න කියලා. අනිත් පැත්තකින් මොනවටද ඇමරිකන් කාර්යෝ එන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ ආවිල්ලා ඉන්ටර්නෙට් එකේ Google එකේ හොයලා දුන්නේ නැත්නම් කවුද හොයලා දෙන්නේ? මේ දෙපැත්ත අපි මොකක්වත් නොකරා කියලා කිව්වහම කාටද බනින්නේ? ආණ්ඩුවට විතරක් නෙමෙයි. එදා දවල් 12 ඉඳන් ගිහින් මාස දෙකක් යන්නේ ඉස්සෙල්ලා මේක විසඳුවේ නිලධාරීන්. මට විදේශ අය කියනවා අපි පුදුම වුණා කියලා. අපි හිතුවේ නෑ මෙහෙම කරයි. අපි දැන් වන්දි ගෙවන්න ආරම්භ කළා තියෙනවා මේ ගැන. සාමාන්‍ය වන්දි ක්‍රමයේ නෙමෙයි හොඳ වන්දි ක්‍රමයක් ගෙවන්න. මිය ගිය හැම එක්කෙනාටම ඒ පවුලට ලක්ෂ 10ක් දුන්නා. තුවාල වුණේ අයට ලක්ෂ 5 උපරිම ලක්ෂ 5 හැටියට මූලික ගෙවීම් කළා තියෙනවා. මේ පල්ලි 3 යලි ගොඩනගන්න ඒ වුමනා මුදල් දෙන්නත් කියලා. කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් වෙන මහතුරුම්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යෝජනා බහර දීමද මෙහිදී සිදු කෙරුණා. ඉනෝකා සත්‍යාංගනී, කමල් අද්දරාරච්චි යන මහත්ම මහත්මින් ඇතුළු කලාකරුවන් පිරිසක්ද මීටෙක්ව සිටියා. යුද හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චේදී දුම්රියක ගැටීමෙන් හමුදා සමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. කොළඹ සිට කන්කසන්තුරේ බලා දහවණේ වූ යාල්දේවි දුම්රියේ හමුදා ට්‍රක් රථය ගැටී ඇත්තේ කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී. අනතුර සිදු වූ ස්ථානයේදීම සෙබළුන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ සෙබළුන් 3 දෙනාගෙන් 1 අයෙකු කිරණොච්චිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ. අනතුරට මුහුණ දුන් සෙබළුන් සියලු දෙනා කිරණොච්චිය යුද හමුදා රෝහලේ රාජකාරිය නිරතව සිට භාරතීපුරම් පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා කදෝර වෙත ගමන් කරමින් සිටියදී මෙම අවසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ. මෙතෙක් කළ විමර්ශනවලට අනුව දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක විදුලි සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවූ බවට සැක පහළ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. මේ දුම්රිය හරස් මාර්ගය බෙල් ඇන්ඩ් ලයිට් කියන ආරක්ෂිත පද්ධතිය සවි කර තිබෙන දුම්රිය හරස් මාර්ගයක්. නමුත් මේ වෙන විට සිදු කරන ලද විමර්ශනයේදී සටහන් කරන ලද ප්‍රකාශ අනුව සැකයක් මතුවලා තිබෙනවා මේ ස්ථානයේ දියුණුතර සිදුවන අවස්ථාවේදී මේ බෙල් ඇන්ඩ් ලයිට් ආරක්ෂිත පද්ධතිය වැඩ කළාද යන කාරණය පිළිබඳව සැකයක් මතුවලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා විමර්ශන කටයුතු වලට. කැලණිය ප්‍රදේශයේ ආභරණ විරුද්ධ සැලක සිදු කළ වෙඩි තැබීමකින් එහි හිම්කරු ජීවිතක්ෂයට පත් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා.
කැලණිය පොලිස් වසමේ ලුංගංගොඩ හන්දියේදී අද සවස 2:30ට පමණ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වෙනවා. පොලිසිය සැකකරන්නේ සැකකරුවන් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර අනතුරුව ඔවුන් දෙදෙනා පලා ගිය බවටයි. මියගිය පුද්ගලයා එම ස්ථානයේ ඉමිටේෂන් ආභරණ විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තැනැත්තෙක් මේ සැකකරුවන් මියගිය තැනැත්තාගේ ව්‍යාපාරයට පැමිණ ඒ තුලදී මෙලෙස වෙඩි තබා ඔහුව ඝාතනය කර පලා යනවා. ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයා වයස අවුරුදු 45ක් වූ තැනැත්තෙක් මෙතෙක් සැකකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය වෙලා නැහැ. කැලණිය පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා. असत्य मेन्म पदनम विरहित चोदनामत तमन अतरंगुटगिन रंदवा तबागेनीम नीति विरोधी बवट प्रकाश करन लेस इल्ला कृणागल शिक्षण रोहाले वैद्य शाफी सिहाब्दीन महता मूलिक ऐतिवासिकम पित्तमक श्रेष्ठाधिकरणे अदगुनुकला රැඳවුම් බාරෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පිටසමින් ඉල්ලීම් කර ඇත්තේ පොලිසිය වෛද්‍ය සාෆී මහතා අතරංගුට ගැනීමට පදනම් කරගෙන ඇති චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව වෛද්‍ය සාෆී හා ඔහුගේ නීතිඥ රුස්ටි හබීබ් යන මහත්වරුන් අදාළ පිටසමේ සඳහන් කර තිබෙනවා ඒ අනුව වෛද්‍ය සාෆී මහතා අතරංගුටගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙසයි පිටසමින් තවදුරටත් ඉල්ලීම් කර ඇත්තේ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා හා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. සංහිඳියාවට හානි කර හා සමාජ මතභේදයට තුඩිදිය හැකි කරුණු පාසල් පෙළ පොත් තුළ ඇතුළත් කර ඇද්දැයි සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මේ බව නිවේදනය කළා. සහරන්ලා බිහිකිරීමට මුල්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය 1990 වසරේ සිට ලබා දෙන පාසල් පෙළ පොත් බව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී සාක්ෂි දෙමින් රිෂ්විත් නිසාමන් මහතා ප්‍රකාශ කළා. ඒ කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අවධානය යොමු වී තිබෙනවා. ඉස්ලාම් දහම පිළිබඳ කරුණු ඇතුළත් ප්‍රධාන ග්‍රන්ථය ලෙස සැලකෙන කුරාණයේහි පවා සඳහන් නොවන ආගමික නීති රැසක් පෙළ පොත්වල ඇතුළත් කර ඇති බවද ඒ මහතා තේරීම්කාරක සභාව හමුවේ කියා සිටියා. 1980 වසරේ සිට 2015 වසර දක්වා පාසල් පෙළ පොත්වල මෙවැනි නීති රැසක් අන්තර්ගත බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. මෙවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තේරීම්කාරක සභාව හමුවේ කරුණු ප්‍රකාශ කෙරුණු අතර මේ පිළිබඳ අවධානය යොමු කරමිනුයි අධ්‍යාපන අමාත්‍යංශය ඉහත සඳහන් කමිටුව පත් කර ඇත්තේ. වර්තමානයේ නිකුත් කෙරෙන ඉස්ලාම් ධර්මයේ පෙළ පොත්වල මතභේදයට තුරු දෙන කරුණු අන්තර්ගත නොවන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පවසනවා. දැනට පවතින සියලු පෙළ පොත් සියුම්ව අධ්‍යයනය කර කිසියම් ආකාරයකට මතභේදයකට තුරු දිය හැකි කරුණු ඇත්නම් ඒවා ඉවත් කිරීමට මීළඟ පෙළ පොත් සංශෝධනයේදී පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කලුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කොමම්පිල්ල මහත්තයා කියනවා නම් මේකට සුදුසු ආරක්ෂාව පිළිබඳ ලංකාවේ ඉන්න දක්ෂතම පුද්ගලයා කියලා මම ඒක නිවැරදි කරනවා. මට පේන හැටියට දැනට ලංකාවේ ඉන්න දක්ෂම ආරක්ෂාව පිළිබඳ ඉන්න එක්කෙනා තමයි අපේ සරත් ෆොන්සේකා මහත්තයා. තුමා තමයි හමුදාවේ නායකයා හැටියට එදා නායකත්වයේ දුන්නේ. ඒ විතරක් නෙවෙයි හමුදාවට දැන් බැඳිච්ච දවසේ ඉඳන් අවසාන විස්රාම යනතෙක්ම හමුදාවේ සටන් කරපු පුද්ගලයෙක්. ඔය කොමම්පිල්ල මහත්තයා කියපු නම යුද්ධයට බයයි මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්. 19 වෙනි සංශෝධනය ගැන මොකද කියන්නේ? 19 වෙනි සංශෝධනය අපි ඔක්කොම අතිස්සුවා. අපි කණ්ඩායමේ ඒකාබද්ධ විපක්ෂයේ සීලු දෙනාම එදා තීරණයකට ගත්ත හුඟක් දිනෙක හැම දිනම වගේ අපි 19 වෙනි සහයෝගය දී යුතුයි කියලා. ඉතින් අපි ඔක්කොම අත උස්සපුවායි. මේ 19 එපයි කියලා දැන් කිව්වට. හැබැයි අත උස්සපු නැති කෙනෙක් ඉන්නවා. ඒ තමයි එදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහත්තයා. එතුමා ඒකට විරුද්ධව ඡන්දි දුන්නා. අනිත් ඔක්කොම 19 සම්බන්ධව අත උස්සලා ඡන්දි දීපු අය. ඉතින් දැන් 19 හොඳ නැහැ කියලා කියන්නේ කොහොමද ඔක්කොම ඡන්දි දීලා මේ 19 හොඳ නැතිව ඇති. නමුත් අපි ඔක්කොම අත ඉස්සුවා. මේ දිනවල දැඩි කතාබහට ලක් වෙන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත විජිතමුනි සොයිසා මහතා අදහස් පළ කළා.
පෙරටේ තියෙන නම්ම්‍ය ව්‍යවස්ථාවක් ඇමරිකාවේ තියෙන අනම්ම්‍ය ව්‍යවස්ථාව. ඒ කියන්නේ කළුගල තිබ්බා වගේ නැමෙන්නේ නැහැ. නමුත් ඒ රටවල් වල නායකයෝ ඒ ව්‍යවස්ථා හරි සම්ප්‍රදායන් හරි සිරිත් විරිත් හරි අනුගමනය කරන්නේ ඒ තමන්ගේ රටේ ජනතාවගේ පැවැත්ම සඳහා. තමන්ගේම පැවැත්ම සඳහා යම් යම් දේවල් වෙනස්කම් සිදු වුණා නම් ඒවා පිළිබඳව නැවත සමාලෝචනය කරලා විචාර බුද්ධියෙන් අලුත් පාර්ලිමේන්තුවකින් අලුත් රජයකින් කරන්න පුළුවන්. නමුත් අලුත් පාර්ලිමේන්තුවක් අලුත් රජයක් වුණත් දැන් ඉතින් ආන්දාය අවාලා වලපත ගත්තාසේනේ. ආන්දාගේ බෙල්ලෙන් අල්ලන්න නැතු වල්ගෙන් අල්ලන්න බෑනේ. ඉතින් ඒක නිසා අලුත් විදියට අපි ඒවා හිකන හිතමු. මහා ජනතාවට අපි ඒක ඉඩ දෙමු. මේ අවස්ථාවේ වල් කතා කරන එක හොඳ නෑ. මොකද රටේ ජනතාව ගොඩක් දේවල් තැම්පත් කරගෙන තියෙනවා. මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදකීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළ කළේ. ප්‍රථමයෙන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු විජිත විජේමුනි සොයිසා මහතා අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදුටුවා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අද දිනේ වෙන්ව තිබුණේ ප්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් සඳහායි. ඒ අනුව එහි ප්‍රධාන උත්සවයක් අද කිලිනොච්චියේදී පැවැත්ුණා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පසුගිය 23 වනදා සිට ක්‍රියාත්මක කෙරුණේ හෙටට යෙදෙන මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහණයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කරගනිමින් මතට එරෙහි පුළුල් මහජන සැලැස්මක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ පාසල් ආගමික ස්ථාන රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමග මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දිවයිනපුරා ක්‍රියාත්මක කෙරෙනවා. මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩසටහන යටතේ රතපෙළපාලියක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අද පෙරවරුවේ කිලිනොච්චිය දක්වා පිටත් වුණා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ආර්ථික සමාජීය හා සෞඛ්‍ය හානි විදහා දක්වමින් මෙම රතපෙළිය ගමන් කළා. කිලිනොච්චිය අද පැවති මත්ද්‍රව්‍ය නිවාරණ උත්සවයේ පැවැත්ුණේ අපි මත්ද්‍රව්‍යයට එරෙහි වෙමු යන තේමාව යටතේ. කිලිනොච්චිය සමූපකාර ශාලාවේදී උත්සවයක් පැවැත්ුණා. අතිගරු ජනාධිපතිතුමා කිසිදු නායකයෙක් ගත්තේ නැති විදිහට මත් විරෝධී ව්‍යාපාරය ගත්ත නිසා එතුමාගේ ජීවිතයට ඊට අමතරව දේශපාලන ස්ථාවරයට ප්‍රධාන බලපෑම් ඇති වී තිබෙන බව අපි දන්නවා. එහෙනම් මේ මත් රක්ෂා ජයගන්නේ කෙසේද? ගෙදරින් තමයි මේ සටන පටන් ගන්න. එළියෙන් නෙමෙයි. අපි බොහෝ වෙලාවට පුනරුත්ථාපන වැඩ කරනවා. මේ වගේ අවධානය වැඩි කරන්නට අවශ්‍ය කරන වැඩසටහන් කරනවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච තරුණ කොටසම කතා කරනවා. මේ සියල්ලටම වඩා ප්‍රබලම දේ වන්නේ මත්ද්‍රව්‍ය විරෝධී සංකල්පය ගෙදරින් පටන් ගැනීම. මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා ප්‍රවත්තන පෙරපාලිය ගමන් ගන්නා වගයි. මේ අතර ඌව පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් සහ සම්මන්ත්‍රණයක් බදුල්ල නගරයේදී පැවැත්ුණා. ඌව පළාත් සභාව ඉදිරියෙන් ආරම්භ වී බදුල්ල නගරයේ ඔස්සේ පළාත් පුස්තකාල ශ්‍රවණාගාරය වෙත පාගමනක් පැවැත්ුණා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ නියෝජිතින් එක්ව සම්මන්ත්‍රණයක් පැවැත්ුවා. අලුත්ව සමීක්ෂණය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් නිවසින් නිවසට ගිහින් මත්ද්‍රව්‍ය භාවිතා කරන තරත්තන් පිළිබඳ කරපු සංඛ්‍යාලේඛනය අනුව හෙරොයින් වගේ භයානක මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෝ ලක්ෂයක පමණ සංඛ්‍යාවක් මේ රටේ ජීවත් වන බව තහවුරු කරගෙන තිබෙනවා. හෙට තමයි මේ වාර්තාව එළිදක්. මේ විදිහට ගියොත් තවත් අවුරුදු කීයක් යයිද අපිට මේ තත්ත්වයෙන් ගිලිහෙන්නේ? ඒ අනුව තමයි හැම දිස්ත්‍රික්කයකටම එක මධ්‍යස්ථානයක් බෙගින් 200ක් දෙනා දේවාංශිකව එකවර විශෝධනය කරන්න පුළුවන්. මධ්‍යස්ථාන 25ක් රට තුළ කඩිනමින් අතිකිරීමට ජනාධිපති කාර්යසාධක බලකාය ජනාධිපතිතුමාණන් යෝජනා කරලා මධ්‍යස්ථානය ගොඩනගන්න වැහමුණු පාසලක් වූ රජයේ ආයතනය අපිට කඩිනමින්ම නිදහස් කරලා දෙන්න කියලා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව මෙහි වූ වැඩසටහනක් මොරටුව ලුණාවරෝහලදී පැවැත්ුණා. එෙහිදී අධිකරණයෙන් ප්‍රජා විශෝධන නියෝග ලැබුණු සුළු වැරදිකරුවන් එක්ව ශ්‍රමදානයක් සිදු කළා. හෙට දිනේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින්. ජූලි මාස පළමුවනදා දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවෙන අතර අවසන් මහා සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ දැඩි අවධානයකින් පසුවන අතර මෙරට මානව හිමිකම් සුරකීමට උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැජලට් මහත්මිය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 41 වන සැසිවාරය ආරම්භ කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙල හා එහි ප්‍රගතිය පිළිබඳ මානව හිමිකම් කොමිසම අවධානයෙන් පසුවන බවයි මහකොම සාරිස්වරිය සඳහන් කළේ. ආගමික නායකයන් සිවිල් සංවිධාන මෙන්ම හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා. ප්‍රචණ්ඩත්වය හා ජාතීන් අතර අසමගිය ඇති කිරීම වැළැක්වීමට දේශපාලනික, ආගමික හා සමාජීය නායකයන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජගත් මානව හිමිකම් මහකොම සාරිස්වරිය පින්පාති තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ කටයුතු වලට සිය උපරිම සහාය ලබා දෙන බවයි මිෂෙල් බැචලට් මහත්මිය ප්‍රකාශ කළේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව උපාය මාර්ග හා ක්‍රියාකාරී සැලැස්මට අනුව වෛරී ප්‍රකාශ මෙන්ම භාෂණයට ඇති නිදහස සීමා කිරීමටද එරෙහිව කටයුතු කළ යුතු වනවා. එබැවින් ඒවා පිළිබඳ අවධානය යොමු කරමින් මෙරට සාමය හා සහජීවනය ඇති කිරීමට කටයුතු කරන්නයි ජගත් මානව හිමිකම් මහකොම් සාරිස්වරිය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මෙරට මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සුවිශේෂී මෙහෙවරක සමාරම්භය හෙට සනිටුහන් වනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය වන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත් ප්‍රදානය කිරීමයි. භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය රක්ෂණයේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට පස්වර 3ට පමණ අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වෙන්නේ. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනවා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනෙන් ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු ආරාධිතීන් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවන සත්කාරයක් බව මහානායක ස්වාමින් වහන්සේ පවසනවා. එය බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා රජයේ කැපවීම තවදුරටත් සනාථ කරන්නක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය ITNOSේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මුහුදු කෝඩැල්ලන් කිලෝග්‍රෑම් 237ක් සමග සැකරුවන් 3 දෙනෙකු තන්තිරිමලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැන්වා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන තුලින්. මුලතිව් සිට පුත්තලම දක්වා ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී කැප් රථයක් පරීක්ෂා කිරීමේදී නීති විරෝධීව ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් තොගේ සොයාගැනුණා. පොහොර කවර 9ක් තුල ඉතා සූක්ෂම ලෙසයි මේවා අසුරා තිබුණේ. සැකකරුවන් පුත්තලම මන්නාරම හා මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා. මුහුදු කූඩැල්ලන් චීනයට යැවීමට සූදානම් කර ඇති බවට සැකකරුවන් ප්‍රකාශ කර තිබුණා. පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේදී ශිව දේවාලයේදී සංරක්ෂණ සිදු කිරීමේදී නව ගොඩනැගිල්ලක් හමු වී තිබෙනවා. එම දේවාලයේ ගර්භගුහරයේ සංරක්ෂණය ආරම්භ කරමින් ප්‍රධාන ගල් කොටස් ඉවත් කිරීමත් සමගයි මෙම නව ගොඩනැගිල්ල මතුවී තිබෙන්නේ. මෙය හමුවීමත් සමග ශිව දේවාලයේ ඉදිකිරීම පිළිබඳ නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. මහියංගනයේ මහවැලි පාලම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් වැලිගොඩ දැමීම තහනම් කර තිබෙනවා. එහෙත් එම නීති නොතකා සිදුකරන වැලි ජාවාරමක් වැටලීමට මහියංගනයේ පොලිසිය ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයට පැමිණියා. වගාව ගම්මානයේ වැලි ජාවාරමක් සිදුකරන බවටයි තොරතුරු ලැබී තිබුණේ. අදාළ ප්‍රදේශයේ සිට මහවැලි ගඟ දිගේ පහළට ගමන් කළද ඒ වන විට ජාවාරම්කරුවන් පලා ගොස් තිබුණා. අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අගෝස්තු 29 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළා. තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ කැඳවීම අද සිදු වුණා. වසරේ සිදු වූ බව කියන බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමට විකෘති කරන ලද දුරකථන සංවාදපට ලබා දුන් බවටයි අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ගොනු කළ නඩුව අගෝස්තු 29 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. මෙම සිද්ධියට අදාළ සංයුක්ත තැටි පිළිබඳ විශ්ලේෂණ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස රජයේ රසපරීක්ෂකවරයාට අධිකරණය සීකැදවීමක්ද නිකුත් කළා. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අභ්‍යාචනාධිකරණය තීන්දුවක් ලබා දී තිබුණා. එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට එරෙහිව ගොනු කළ නඩුව අභ්‍යාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි ඔවුන්ට මෙසේ නඩු පවරා ඇත්තේ. එහි වග උත්තරකරුවෙකු වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය NSA සේනාරත්න මහතා අධිකරණය පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන් තුනිකුත් කෙරුණා.
සමෘද්ධිය ලබා දීම සඳහා එකම සුදුසුකම වන්නේ දේශපාලන පක්ෂයේ හෝ ආගම නොව අඩු ආදායම් ලාභියෙකු වීම පමණක් බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසනවා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන යටතේ බලංගොඩ ප්‍රදේශයේ පවුල් 1700කට සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. එදා දේශපාලනීකරණය වෙලා සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරා. අද මම සන්තෝෂයෙන් කියන්න ඕනේ මේකට බලන එකම සුදුසුකම දේශපාලන පක්ෂය නෙමෙයි. එකම සුදුසුකම තමන් නියෝජනය කරන ජන සමාජය නෙමෙයි. එකම සුදුසුකම තමන්ගේ ආගම නෙමෙයි. මේකට බලන එකම සුදුසුකම වෙන කිසිම දෙයක් නෙමෙයි. තමන් අඩු ආදායම් ලාභියෙක් වීම පමණයි. අද ඕනෑම කෙනෙකුට කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය නිදහස අපි ලබා දීලා තියෙන හැබැයි රජයේ නිලධාරීන් හැටියට තමන් කැමති ඕනම දේශපාලනයක් තමන්ට කරන්න පුළුවන් රාජකාරියත් එක්ක දේශපාලනය කරන්න බෑ. කාලකුණ තොරතුරු ගෙනින්නේ ප්‍රභාත් දිසානායක. අදතර සූදානම් හෙට දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන්නට හෙට දවසේදී බස්නාහිර මධ්‍යම සබරගමුව වයඹ පළාතට වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලටත් විටින්නට වැසිවාර කිහිපයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. එවැගේම උතුර උතුරුමැද වයඹ පළාතට වගේම ත්‍රිකුණාමලය හම්බන්තොට වගේම මාතර දිස්ත්‍රික්කවලටත් විටින්නට හමන තරමක තද සුළං හෙට දවසේදීත් බලාපොරොත්තු වන්නට පුළුවන්. එම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක් ගන්නා බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දැන් අපි දීවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය කරමු. පුත්තලේ සිට කොළඹ ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා විරලට ඔබින්නන මුහුදු ප්‍රදේශ වලාගෙම මුලතේ සිට ත්‍රිකුණාමලය මඩකලපුව හරහා පොතුවිල් දක්වා විරලට ඔබින්නන මුහුදු ප්‍රදේශ වල විටින්නට වැසු ගිගුරුම් සහිත වෙසි බලාපොරොත්තු වන්න පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශ වලට සුළඟින් සිදුනවා නිරිත දෙසින් සුළඟේ වේගය 8 කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක් ගන්නවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවතිය හැකි කාලගුණය පිළිබඳ අනාවිකය වෙත යොමු වන්නේ. www.ipnnews.lk